Welcome back to my YouTube channel. ඉතින් යාළුවනේ අදත් ඔයාලට අරන් ආවිල්ලා තියෙනවා අලුත්ම අලුත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්. ඉතින් සම්පූර්ණයෙන්ම බලන්න මොකද මේක skip කර කර යවන්න එපා. අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන් බලන්න මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත්. සමහර විට ඔයාගේ life එකම සම්පූර්ණයෙන්ම change කරන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් අද දවසේදී මම වෙනදා වගේ සාමාන්‍ය වීඩියෝස් නෙමෙයි අරන් කරලා දෙන මේක ගොඩක් විශේෂ වීඩියෝ එකක්. ඉතින් සම්පූර්ණයෙන් බලන්න නැවත වාරයක් කියන්න මේක ගොඩක්ම වැදගත් නිසා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැමම subscribe කරන්න ඒ වගේ bell icon එකත් click කරන්න. ඉතින් මේ වීඩියෝ එක තව යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්නත් එපා. මොකද අද දවසේදී මේ වීඩියෝ එක සම්පූර්ණ බැලුවොත් ඔයාට ඔයාගේ life එකේ financial freedom එක ගන්න පුළුවන් හොඳම හොඳ opportunity එකක් දෙන්නේ. ඉතින් සමහර විට මේ chance එක ආය අපිට ජීවිත කාලෙම එන්නේ නැති වෙයි. ඉතින් මම ඇයි මේ මෙච්චර මේ වීඩියෝ එක ගැන නැත්නම් අපි කතා කරන්න යන දේ ගැන මෙච්චර කියන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එක බලලා ඉවරනකොට තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් අද දවසේදී කතා කරන්නේ ක්‍රිප්ටෝකරන්සි වර්ග කිහිපයක් ගැන. ඉතින් මේ ක්‍රිප්ටෝකරන්සි වර්ග කිහිපය ඔයාට ඔයාගේ life එක සම්පූර්ණයෙන්ම change කරන්න පුළුවන් coins වර්ග කිහිපයක්. ඉතින් ගොඩක්ම සම්භාවිතාවක් තියෙන මේ coins අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඉතාමත් කෙටි කාලයක් තුළදී අපේම හැකියාවක් තියෙන. ඉතින් අපි බලමු මොනවද මේ coins වර්ග කියලා. ඉතින් ඊට කලින් මම කියන්නම් ඇයි මෙහෙම වෙන්න හේතුව සහ මොකක්ද පදනම මේ වීඩියෝ එක නැත්තම් මේ coins ගැන කියන්න නැත්තම් මේ coins අපේයි කියලා විශ්වාස කරන්න මොකද්ද මේ පදනම කියන කාරණේ මම පොඩ්ඩක් ඔයාලට explain කරන්න වීඩියෝ එකේ ඒ coins ගැන කතා කරන්න කලින් මොකද ඒක අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වේවි. ඉතින් නැවත වාරයක් කියන ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් දැමම subscribe කරන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ මම ඔයාලට explain කරන්න ඇයි මේ වීඩියෝ එක මෙච්චර වැදගත් වීඩියෝයක් වෙන්නේ. ඒ වගේම මේ කියන coins නැත්නම් cryptocurrencies ඇයි මේ විදිහට අපෙන්ද හේතුව කියන දේ මම එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඔයාලා දැන්නමත් අහලා ඇති Bitcoin halving කියලා. ඉතින් ඔයාලා අහලා නැත්නම් අද දවසේදී ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ Bitcoin halving නැත්නම් cryptocurrency වල halving කියන දේ මොකද්ද එකකින් වෙන්නේ මොකද්ද කියන කාරණේ. ඉතින් සාමාන්‍යයෙන් Bitcoin නැත්නම් cryptocurrencies සාමාන්‍යයෙන් Bitcoin එකක් generate වෙන්නේ සාමාන්‍යයෙන් mathematically problems ඒ කියන්නේ ගණිතමය ගැටලු විසඳන විදිහට තමයි මේකේ coins generate වෙන්නේ. සාමාන්‍ය විනාඩි 10කට සැරයක් මේ වගේ මේ mathematical problem solve වෙනවා. එතකොට ඒ solve කරන්න නැත්නම් විසඳන්න try කරන අයට ඒ try කරන අයගෙන් ඉස්සරවම මේ problem එක solve කරන කෙනා තමයි මේ reward එක දෙන්නේ. ඉතින් මේ Bitcoin halving කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 4කට සැරයක් වගේ තමයි මේ halving එකක් සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්. මේක ඉස්තරෝම මේ හැල්වින් එක උනේ 2012දී ඊට පස්සේ 2016දී එතකොට ඊළඟට තියෙන හැල්වින් එක 2020දී. ඉතින් ඒකත් එක්ක තමයි ඔයාලට මේ buy කරන්න ඕනේ cryptocurrency ගැන කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හැල්වින් එක ඉදි වෙන්නේ අපිට දෙන නැත්නම් අපි Bitcoin mine කරනවා නම් අපිට ඒ දෙන reward එක සම්පූර්ණයෙන්ම 150ක් අඩු කරනවා. ඒ කියන්නේ Bitcoins 12.5ක් වගේ හම්බුනා නම් ඔය සාමාන්‍යයෙන් මයින් කරනකොට විනාඩි 10කට ඒක 150කින් කට් කරනවා. ඒක තමයි මේ හැල්වින් කියන්නේ. එතකොට Bitcoin එක සම්පූර්ණ මාකට් එකට එන coins ප්‍රමාණය 150ක් අඩු වෙනවා. ඒ කියන්නේ Bitcoin mining speed එක අඩු වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ Bitcoin price එක අප් වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ. ඉතින් ඔයාලට මම chart එකක් පෙන්වන්නම්. ඉතින් මේ chart එක බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. ඉතින් Bitcoin halving first halving එක තිබ්බේ 2012දී. ඒ කියන්නේ reward එක දෙන Bitcoin reward එක 150කින් කට් කරනවා. ඉතින් ඒක ඉස්සරවම වෙන 2012දී. ඉතින් ඔයාලා බලන්න පුළුවන්. ඒ halving එකත් එක්ක Bitcoin price එක 108,645කින් අප් වෙනවා. ඊට පස්සේ halving එක තියෙනවා event එක 2016දී. ඔයාලා බලා ගන්න පුළුවන් 2016දී halving එකේ වෙනවත් එක්කම Bitcoin price එක අප් වෙනවා 107,382කින්. ඉතින් ඊළඟ halving event එක තියෙන්නේ 2020දී. ඉතින් 2020 කියන්නේ තවත් ඊටමත් පොඩි කාලයක් තියෙන. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇයි මේ price එක මිනිස්සු කියන්නේ නැත්තම් cryptocurrency ගැන idea එකක් තියෙන නැත්තම් cryptocurrency ගැන උනන්දුවක් දක්වන අය දැන් කියයි කියන්නේ price එක අප් වෙන්න පුළුවන් කියන කාරණා. ඉතින් මෙන්න මේක තමයි ගොඩක්ම important news එක Bitcoin halving event එක තියෙනවා 2020දී. ඉතින් මේ price එක අනිවාර්යයෙන්ම මේ ඔයාලට කියපු මේ 11,000 ගානයි 7,000 ගානයි සාමාන්‍යයෙන් average එකක් විදිහට ගත්තොත් එහෙම හොඳ
සියයට ප්‍රසන්ටේජ් එකකින් අප් වෙන්න හැකියාවක් තියෙනවා. දැන් යන 10000යි 100ට 100කින් අප් වුණත් ඩොලර් 20000කට බිට්කොයින් එකක් යන්න පුළුවන්. ඉතින් ඔයාලා නිකමට හිතලා බලන්න 100ට 1000කින් අප් වුණොත් එහෙම බිට්කොයින් එකක් ඩොලර් ලක්ෂයකට යන එක ගේමක්ම නැහැ. ඉතින් ඔන්න කියන කාරණෙත් එක්ක තමයි අද වීඩියෝ එක මම ඔයාලට අරන් ගලලා දෙන්නේ. මම ක්‍රිප්ටෝකරන්සි වර්ග කිහිපයක් කියනවා. ඔයාලට ක්‍රිප්ටෝකරන්සි කිහිපේ පුළුවන් නම් ඩොලර්ස් 500 ගාන ඉන්වෙස්ට් කරන්න. අඩුම කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් ගණක් ඉන්වෙස්ට් කරන්න ඩොලර්ස් 10ක් 15ක් හරි ගමක් නැහැ. නමුත් මම මේ වීඩියෝ එක කරන්නේ ඩොලර්ස් 500ක් ඉන්වෙස්ට් කරෝදී ඩොලර්ස් මිලියන 5ක් ඔයාලට කොහොමද earn කරගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ. ඉතින් මතක තියාගන්න ඩොලර්ස් 500 ඩොලර් මිලියන 5ක් දක්වා යන්න පුළුවන් opportunity එකක් තියෙන coins වර්ග කීපයක් ගැන තමයි දවසේදී කතා කරන්නේ. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න කිව්ව මුලින්ම එකයි. ඉතින් මම මේ price එක අප් වෙනවත් එක්කම තව ඔයාලට chart එකක් පෙන්වන්නම්. මේ chart එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ bitcoin price එක අප් වෙනවත් එක්කම old coin වලට මොකද වෙන්නේ කියලා. bitcoin price එක 100ට මේ 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 තියෙන්නේ bitcoin versus old coin. old coin කියන්නේ ethereum, litecoin ඒ වගේ අනිත් coins වලට. ඒකපර බලන්න 100ට එකකින් down වෙලා තියෙනවා. පල්ලහැට බහැලා තියෙනවා old coin. නමුත් බලන්න ඊට පස්සේ 90ක් btc up වෙනකොට old coin 100ට 205ක් up වෙනවා. ඉතින් අර 100ට 7000 ගාන වෙනකොට 100ට 14000ක් වගේ අප වෙලා දින old coin. ඉතින් ඒ නිසා old coin වල invest කරපු අය සහ කරන අයට අනිවාර්යයෙන්ම හොඳ මිලක් ගන්න පුළුවන් ඉදිරියේදී. කිසිම දෙයකට කලබල වෙන්න එපා. ඉවසීම තමයි මේකෙදී අනිවාර්යයෙන්ම අංක 1. ඉතින් ඒ නිසා ඔයි කියන දේවල් එක්ක අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ return එකක් ගන්න පුළුවන් වේවි. ඉතින් තවත් මම chart එකක් ඔයාලට පෙන්වන්නම්. මොකද මේ charts පෙන්වන්නේ මම මේ පහුගිය දේවල් ඔයාලට සම්පූර්ණයෙන්ම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මම මේ මොකද්ද කියන්නේ ඇයි මෙච්චර මේ දේවල් වල ඉන්වෙස්ට් කරන්න කියන්නේ කියන කාරණේ අපි බලමු. charts කීපයක් අරගෙන පහුගිය තිබ්බ coins up වෙච්ච කාලවලදී තිබ්බ charts කීපයක්. ඉතින් මේ coin එක ගත්තොත් මේ coin එකේ නම මම දාලා නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අර හැල්වින් එකට කලින් මාස කිහිපයකට කලින් හරි වා ඉන්වෙස්ට් කරලා තිබ්බනම් මෙන්න මේ කියන coin එකේ ඩොලර් 500ක් කියන්නේ රුපියල් 90000ක් ලක්ෂයක් වගේ මුදල. ඒ මුදල වා ඉන්වෙස්ට් කරලා තිබ්බනම් මේ coin එකේ ඩොලර් 350000ක රිටර්න් එකක් වාට ගන්න පුළුවන්. ඉතින් 100ට 71291ක රිටර්න් එකක් ඔයාට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩොලර් 350000 කියන්නේ ලංකා මුදලින් කෝටි 5ක් වගේ මුදලක්. ඉතින් ඔයාට කෝටි 5ක් earn කරගන්න නිකන් කල්පනා කරලා බලන්න කොච්චර මං කියන්නේ ඔයාට කොච්චර මහන්සියක් වෙන්න ඕනද, ඒ වගේම කොච්චර කඩක් කරන්න ඕනද මේ වගේ මුදලක් ඔයාට earn කරගන්න සාමාන්‍යයෙන් ඔයා කරන දෙයින්. ඉතින් තවත් අපි chart එකක් අරන් බලමු. දැන් මේ coin එක ගත්තොත් එහෙම මේ coin එක 100යට 137633කින් අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ඩොලර් 500ක් මේ අර bitcoin halving එකකට කලින් invest කරලා තිබ්බනම් මෙන්න මේ කියන cryptocurrency එකේ අපි හිතමුකෝ A කියලා cryptocurrency එකක්. A කියන cryptocurrency එකේ ඔයා ඩොලර් 500ක් invest කරලා තිබ්බනම් ඔයාගේ return එක ඩොලර් මිලියන භාගයක්. ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 5ක්. සාමාන්‍ය ලංකාවේ මුදලින් කෝටි 9ක් විතර. ඉතින් මෙන්න මේ කියන කාරණාත් එක්ක තමයි මේ cryptocurrency කියන එකට මිනිස්සු මෙච්චර එන්නේ. මම පැහැදිලි කරලා දෙනවා කලින් cryptocurrency කියන්නේ මොනවද, ඔයාලා වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් මේ කියන කාරණාත් එක්ක අපි තවත් එකක් කරන් බලමු. ඔයාලට තවත් පෙන්වන්න මොකක්ද මේ කරන්න නැත්නම් මොකක්ද ඇයි මේ මෙච්චර කියන්නේ කියන දේ පෙන්වන්න තමයි මම මේ හැම දෙයක්ම ඔයාලට explain කරන්නේ මේ charts අරගෙන. ඉතින් මෙන්න මේ තව coin එකක් තියෙනවා. මේ coin එක invest කරලා තිබ්බනම් ඩොලර්ස් 500ක්, ඔයාගේ return එක ඩොලර්ස් 895000ක්. ඉතින් ඔයා හිතන්න මෙතන 100ට 179000ක් තත් වඩා රිටර්න් එකක් ඇවිල්ලා දෙනවා. ඉතින් සාමාන්‍ය ඩොලර් මිලියනක් කියන්නේ ලංකා මුදලින් කෝටි 17ක් 18ක් වගේ මුදලක්. ඉතින් ඔයාට මේ මුදල earn කරන්න මේ වගේ රිටර්න් එකක් ගන්න මම දන්නේ නැහැ වෙන මොකක්ද මේ දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ලීගලි දැන් cryptocurrency කියන එක සමහර කෙනෙක් තියෙන්න පුළුවන් මේක ලීගල් නැහැ කියලා. නෑ එහෙම දෙයක් නෙමෙයි මේක. ඇත්තටම ගොඩක් ලීගලි දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නිව්සීලන්ඩ් වල සාමාන්‍යයෙන් මේ ළඟදී ගවර්න්මන්ට් එකෙන් තීරණය කරා
සැලරිස් ගෙවන්න පවා මේ ඩිජිටල් කරන්සි යස් කරන්න. ඉතින් ඒ වගේ දේවල් වෙනවා USA, චයිනා, ජපාන් ඔය වගේ රටවල් වල ගොඩක් දැන් යස් කරන මේ බිට්කොයින් එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සිස් කියන දේවල්. ඉතින් කෙනෙකුට කියන්න බෑ මේක මේ නීත්‍ය අනුකූල නැහැ ඒ වගේ දේවල් කියන්න බෑ. මොකද උදාහරණයක් කියන්නම් ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්නත් එක්කම මේ ලෝකයේ ඉස්සරවම තිබ්බේ මොකද්ද බාටා සිස්ටම් එක. ඒ කියන්නේ බාණ්ඩයට බාණ්ඩයක් හුවමාරු කරන එක තමයි තිබ්බේ. ඉතින් බාණ්ඩයට බාණ්ඩයක් හුවමාරු කරන එක අද තියෙනවද? අද අපි බාණ්ඩයට බාණ්ඩයක් හුවමාරු කරන්නේ අද අපි සල්ලි ගෙවලා අපිට අවශ්‍ය බාණ්ඩයක් ගන්න. නමුත් මුදලේ පරිණාමය, ඒ කියන්නේ බාණ්ඩයට බාණ්ඩයක් හුවමාරු කරා ඊට පස්සේ සිප්පි කටු, ගල්, මැණික් ඒ වගේ දේවල් වලට යොමු වුණා. ඉතින් ඒ වගේ මේ අලුතෙන්ම ලෝකෙට අවිල්ල තියෙන දේ තමයි මේ ඩිජිටල් කරන්සිස් කියලා කියන්නේ. ඉතින් ඒ ඩිජිටල් කරන්සිස් වලට මුදල් එකකටත් එහා ගිය මුදල් මේක අර අර වැලුව එක ස්ටෝ කරලා තියෙන යුනිට් එකක් විදිහට යූස් කරන නිසාම තමයි මේකේ මේ ප්‍රයිස් එක මෙච්චර මේ 100ට ගානකින් අප් වෙන්න හේතුව. ඉතින් මම ඔයාලට මේ හැමදේම පැහැදිලි කරන්න ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න ඕන නිසා. මොකද සමහර කෙනෙක්ට මේක අලුතෙන් බලන කෙනෙක් නම් මොකද්ද මේ කියන්නේ කියලා කිසිම තේරුමක් නැති වෙන්න පුළුවන් නිසා තමයි මම අර පොඩි එක්සැම්පල් අරන් ඔයාලට මේ දේවල් පැහැදිලි කරන්නේ. ඉතින් ඩොලර් 500ක් ඉන්වෙස්ට් කරොත් ඩොලර් මිලියනයක් ගර්න් කරගන්න පුළුවන් චාන්ස් එකක් වෙන කිසිම ඔප්ෂන් එකකින් මං හිතන්නේ නැහැ. ඔයාලට මාස කිහිපයක් ඇතුළත අවුරුදු දෙක තුනක් ඇතුළත ඉන්කම් එකක් ගන්න මේ වගේ ඔපචුනිටියක් හම්බෙයි කියලා. ඉතින් මේවා දැනට වසර කිහිපයකට කලින් නැත්නම් අවුරුදු 3-4කට කලින් මාකට් එකේ සිදුවන දේවල් එක්ක තමයි මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ. අර අපි අද කතා කරන කොයින්ස් වලට යන්න කලින් ඉතින් අපි තවත් එකක් අරන් බැලුවොත් එහෙම ඔයාලට හදා ගන්න පුළුවන්ද? වා ඩොලර් 500ක් ඉන්වෙස්ට් කරා නම් මේ මම පෙන්වන කොයින් එකේ දැන් අපි හිතමු මේ කොයින් එක X කියලා. මේ X කියන කොයින් එක වා කලින් ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඒ පීරියඩ් එකේ සාමාන්‍ය මාස 12ක් 14ක් ඇතුළත ඔයාට 100ට 289,900ක රිටර්න් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩොලර් 500ක් ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඩොලර් මිලියන 10.45ක රිටර්න් එකක්. සාමාන්‍යයෙන් ඩොලර් 500ක් කියන්නේ මම කලින් කිව්වා වගේ රුපියල් 90,000ක් ලක්ෂය. අපි හිතමු ලක්ෂයක් කියලා. ඔය ලක්ෂයක් රිස්ක් එකක් අරගෙන පියල් ලක්ෂයක රිස්ක් එකක් අරගෙන මේ කොයින් එක ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඔයා ශ්‍රී ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් ඩොලර් මිලියනයක් කියන්නේ කෝටි අපි හිතමුකෝ කෝටි 15ක් කියලා. කෝටි 150කටත් වැඩි මුදලක් ඔයාගේ රිටර්න් එක. කෝටි 150. රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා කෝටි 150ක රිටර්න් එකක් ගන්න. අවුරුද්දක් දෙකක් ඇතුළත. ඉතින් මෙන්න මේකයි මේ ක්‍රිප්ටෝ කරන්සි වල තත්ත්වය. ඒ වගේම මම කියන්නේ මේ අපි කතා කරන හැම කොයින් එකක්ම වගේ රිටර්න් එකක් දෙනවා කියලා. නමුත් මේ පොසිබිලිටි එකක් තියෙනවා සහ අතීතයේ වෙච්ච දේවල්. ඉතින් අතීතයේ ඒ කියන්නේ දැන්ට වසර 3-4කට කලින් මාකට් එකේ සිදු වුණු දේවල් එක්ක තමයි මේ විදිහට මේ රිටර්න් එකක් දීලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ තිබ්බ දේවල් වලට සාපේක්ෂව අද ක්‍රිප්ටෝ කරන්සි ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් පොසිටිව් දේවල් වෙලා තියෙනවා. ගොඩක් රටවල් ලීගලි ඇක්සෙප්ට් කරනවා. ඒ වගේම ගොඩක් රටවල් වල මේවා ගොඩක් රිසෝර්සස් දෙනවා මේවා ඩෙවලොප් කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. ඉතින් අතීතයත් එක්ක බලනකොට වර්තමානයේ ගොඩක්ම හොඳ තත්ත්වයක් තමයි ක්‍රිප්ටෝ කරන්සි ඉන්ඩස්ට්‍රි එකට තියෙන්නේ. වගේම තාම අපිට හොඳ ඔපචුනිටියක් තියෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි ඉන්ඩස්ට්‍රි එකට අපි ඇතුළත් වෙලා හොඳ ෆයිනාන්ෂියල් ෆ්‍රීඩම් එකක් හදා ගන්න. ඉතින් මේ කියන කාරණාත් එක්ක අද කතා කරන්න ක්‍රිප්ටෝ කරන්සි කිහිපයක් ගැන අපි කතා කරමු. ඉතින් නැවත වාරයක් කියන මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාට මේ වගේ දේවල් ඉන්වෙස්ට් කරන්න කැමැත්තක් නැතත් ඔයාට ඉන්වෙස්ට් කරන්න සල්ලි නැතත් තව කෙනෙකුට බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මොකද එයා බලලා සමහර විට එයාගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න පුළුවන්. වගේම එයා තව කට්ටියන්ට හෙල්ප් කරන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ගෲප් වලද වාගේ වෝල් එකේද Facebook එකේ අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මොකද ඒක කාරණක ඉල්ලීමක්. මොකද අපි දන්න දෙයක් තව කෙනෙකුට කියලා දීලා අපි එකිනෙකාට හෙල්ප් කරගන්න එක තමයි කළ යුත්තේ සහ මම මගේ අරමුණ. ඉතින් ඒ තමයි මම ඔයාලට මේ වීඩියෝස් පවා මේ විදිහට අරගෙන ඉන්නේ. ඉතින් අද කතා කරන්න යන ක්‍රිප්ටෝ කරන්සිස් කීපය ගැන මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න එකිනෙක ගොඩක් ලොකු විස්තරයක් නෙමෙයි. ඔයාලට පුළුවන් මුදලක් සාමාන්‍යයෙන් අපි හිතමු ආට ක්‍රිප්ටෝ කරන්සි එක ඩොලර්ස් 10 ගාන ඉන්වෙස්ට් කරන්න විතර හැකියාව තියෙන කියලා කමක් නැහැ. නිකමට හිතන්න මේ අපි අද කතා කරන කොයින් එකක්. දැන් මේ කොයින් එක වගේ දැන් නිකමට උදාහරණයක් විදිහට හිතන්න මේ කොයින් එක ඔයා ඩොලර් 5ක් ඉන්වෙස්ට් කරපු එක කෝටි 150ක් වගේ වුණා. ඔයා බැරි වෙලාවත් ඩොලර් 50ක් ඉන්වෙස්ට් කරලා තිබ්බනම් මේ කොයින් එකේ කෝටි 15ක් වගේ.
වා ඩොලර් 5ක් ඉන්වෙස් කරලා තිබ්බන කෝටි එකහමාරක් වගේ. ඉතින් ඔයාට තියෙන ගාන ඉන්වෙස් කරන්න ඩොලර් 5 10 15 20 25 දිහා ඒ වගේ පුළුවන් amount එකක්. ඒ වගේම තමයි මම රෙකමන්ඩ් කරන අඩුම මම කියන විදිහට ඩොලර් 500ක් මේ කියන කොයින්ස් වර්ග 5 ඉන්වෙස් කරන්න. ඉතින් මොකද රිස්ක් එකක් ගත්තේ නැත්නම් රිටර්න් එකක් ගන්නත් බෑ. ඉතින් බිට්කොයින් අතීතයේදී 2009 10 දී බිට්කොයින් 1000 ඩොලර් එකකටත් වඩා අඩු මුදලකට දුන්නා. ඒ වගේම බිට්කොයින් 1000 ඩොලර් ඉතින් අද වෙනකොට බිට්කොයින් 1000 ඩොලර් 20000ට ගියා. ඉතින් ඒ කියන කාරණාත් එක්ක අද දවසේදී කතා කරන්න යන කොයින් වලට අපි යමු. ඉතින් මම ඉල්ලීමක් කරන channel එක subscribe කරන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා අනිවාර්යයෙන්. ඉතින් අද දවසේදී කතා කරන පළවෙනි කොයින් එක තමයි මේක තමයි number 1 recommendation එක. ඔයාලා පුළුවන් තරම් මේ කොයින් එකේ invest කරන්න return එක කියන්නේ risk එකක් ගන්න පුළුවන් තරමක්. ඒ කියන්නේ ඔයා monthly salary එක ගන්නවා නම් රුපියල් ලක්ෂයක් නැත්නම් 50000ක් 20000ක් 30000ක් ගන්නවා නම් ඒකෙන් රුපියල් 1000ක් ඔයාට යොදවන්න පුළුවන් නම් risk එකක් වෙනුවෙන්. ඒ කියන්නේ කවදා හරි මේ project එක loss වුණත් ඔයාට ඔය යොදපු මුදල කිසිම අවුලක් නැතුව දරා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අවදානමක් අරගෙන invest කරනවා කියලා කියන්නේ. ඉතින් එහෙම දරන්න පුළුවන් මුදලක් වා මේක ඉන්වෙස්ට් කරන්න ඩොලර්ස් 10ක් 15ක් 20ක් 50ක් 100ක් 200ක් 1000ක් 2000ක් Tamanට කැමති මුදලක්. ඉතින් මේ කොයින් එකේ නම තමයි ක්‍රිප්ටේරියම් කියන්නේ CRPT කියලා වලට කොයින් මාකට් කැප් එක සර්ච් කරොත් ඉන් බලා ගන්න පුළුවන්. මේ වෙනකොට දැන් ප්‍රයිස් එක කියන්නේ ඩොලර්ස් 742ක් 43ක් වගේ මුදලකට. ඉතින් මේකේ සර්කියුලේටින් සප්ලයි එක දැන් තියෙන්නේ මිලියන 84යි. ඒ වගේම ටෝටල් සප්ලයි එක මිලියන 99යි. ඉතින් දැන් රෑන්ක් එක තියෙනවා 94. ඉතින් හොඳ චාන්ස් එකක් තියෙනවා. ඉතින් මේක තමයි නම්බර් 1 රෙකමෙන්ඩේෂන් එක ක්‍රිප්ටේරියම්. පුළුවන් තරම් ඉන්වෙස්ට් කරන්න රිස්ක් එකක් ගන්න පුළුවන් මුදලක්. මේ ප්‍රොජෙක්ට් එක ඇත්තම හොඳ ප්‍රොජෙක්ට් එකක්. අපි ගිහලා සයිට් එක ගිහලා බලුවොත් එහෙම මේකේ මෙයාලා කරන්නේ අපිට මේ ක්‍රිප්ටෝ කරන්සි ඇත්තම දැන් ඔයාලට බිට්කොයින් තිබ්බ කියන්නේ එක පාට මුදල් කරගන්න හැකියාවක් නැහැ නේ. ඒක කාටද විකුණලා හරිය නැත්නම් මොකක් හරි මාර්කට් එකෙන් කින් ඒක රුපියල් බවට පරිවර්තනය කරගන්න. ඒතර මේ ප්‍රොජෙක්ට් එකේදී අපිට ඕනම තැනක මේක යූස් කරන්න ඒ වගේම අපිට Visa Master Card ඇක්සෙප්ට් කරන තැන් වලින් ඒ වගේම withdrawal කරන්න යූස් කරන්න ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් තමයි මේක කරන්නේ. ඉතින් ඒ නිසා මේක ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඉන්වෙස්ට් කරන්න ඒ වගේම මේක අනිවාර්යයෙන්ම number 1 recommendation එක දෙන්න මේකට ලොකු හැකියාවක් තියෙන නිසා. ඉතින් ඕක තමයි number 1. ඉතින් අපි බලමු මොකද්ද අංක දෙක තමයි චේන් ලින්ක් කියන්නේ. ඉතින් මේකත් හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේකේ සර්කියුලේටින් සප්ලයි එක දැන් තියෙනවා මිලියන 350ක් වගේම ටෝටල් සප්ලයි එක 1 බිලියන්. ඉතින් ඔයාලට වෙබ්සයිට් එකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන් මොකද්ද මෙයාලා කරන ප්‍රොජෙක්ට් එකේ හැම දෙයක්ම පේමන්ට් මෙතඩ් එකක් ඒ වගේම මෙයාලත් එක්ක පාර්ට්නර්ස්ලා විදිහට වැඩ කරනවා Google, Gartner, IC3, Swift. ඒ කියන්නේ ඔයාලා දන්නවා බැංකින් ටෙක්නොලොජි එක සාමාන්‍ය සපයන ලෝකෙට මේ Swift කියන ආයතන. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ කම්පැනිස් මේවත් එක්ක කනෙක්ට් වෙලා තියෙනවා. ඉතින් චේන් ලින්ක් දැන් යන ඩොලර්ස් 1.91ක් වගේ මුදලකට ඩොලර් 500ක් පමණට කැමති මුදලක් ඩොලර්ස් 10ක් 15ක් වුණත් ඉන්වෙස්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක දැන්ට රෑන්ක් එක තියෙනවා 18ට මාකට් එකේ 18 වෙනි කොයින් එක තමයි මේ චේන් ලින්ක් කියන්නේ. මේකේ ROI කියන්නේ චේන් ලින්ක් මේ කියන්නේ මේක කොයින් මාකට් එකේ නැත්නම් මාකට් එකට ආපු වෙලේ ඉඳන් මේ වෙනකොට 11121ක රිටර්න් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට තවත් chance එක තියෙනවා. ගොඩක්ම හොඳ chance එකක්. මේ කොයින් එක ඩොලර්ස් 4කට වගේ ගිහපු කොයින් එකක් දැන් යන ඩොලර්ස් 2කට ආසන්න මුදලකට චේන් ලින්ක්. ඉතින් ඔයාලට තව ඔයාලටම රිසර්ච් එකක් කරන්න බුලන් ඔයාලගේ දැනුමත් එක්ක ඒ වගේම කියන විදිහටම නැත්නම් ඉක්මනටම මාකට් එකකට නැත්නම් එක්ස්චේන්ජ් එකකට ගිහිල්ලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ චේන් ලින්ක් එක ගන්න පුළුවන් එක්ස්චේන්ජ් එකක් තමයි මේ Binance කියලා කියන්නේ. ඉතින් Binance එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේ Bitforex ඒ වගේම තවත් ගොඩක් එක්ස්චේන්ජස් තියෙනවා. ඉතින් Binance එක යූස් කරන්න මම ලින්ක්ස් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට ඒ ලින්ක් යූස් කරලා account හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රිප්ටේරියම් කියන කොයින් එක ගන්න පුළුවන් මාකට් එක නැත්නම් එක්ස්චේන්ජ් එකක් තමයි මේ HitBTC කියලා කියන්නේ. මේ KuCoin කියන එක අපිට දැන්ට ලංකාවට දෙන්නේ නැහැ. Binance DEX එකේ තියෙනවා. DEX කියන්නේ decentralized exchange එකේ තියෙනවා. ලේසිම එක තමයි මේ HitBTC කියන එක. HitBTC එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒකේ link එකක් දාලා තියෙනවා description එකේ. ඔයාලට පුළුවන් ඒ link use කරලා ඔයාගේ account එක හදලා BTC fund කරලා ඔයාලට BTC ගන්න මොන හරි ගැටලුවක් තියෙනවනම් comment එකක් දාන්න. මම පුළුවන් විදිහට BTC sell කරන අය ඔයාලට connect කරලා දෙන්නම්. ඉතින් අපි number 1 කතා කරේ ක්‍රිප්ටෝරියම් එක. ඊට පස්සේ අපි කතා කරා චේන් ලින්ක් ගැන. ඉතින් ඒක තමයි දෙවෙනියට.
ඉතින් පුළුවන් තරම් amount එකක් ගන්න පුළුවන් ප්‍රමාණය Taman risk එකක් ගන්න පුළුවන් මුදලක් යොදවලා මේ coin වල invest කරන්න. ඉතින් අපි බලමු තුන්වෙනි coin එක මොකද්ද කියලා. ඉතින් තුන්වෙනි coin එක තමයි අද දවසේ අපි කතා කරන්න යන ඔයාලට මිලියනයක් earn කරන්න පුළුවන් coin එකක් තමයි මේකත් Tyrian කියන එක. ඉතින් මේකේ short form එක TNT. ඉතින් මේ coin එක දැන්ට price එක යන්නේ 7-4කට ආසන්න මුදලකට. ඉතින් මේකෙත් supply එක දෙනවා 1 billion. ඒ වගේම දැන්ට circulating supply එක තියෙනවා මිලියන 428ක්. ඉතින් ඔයාලට මේකේ site එකට ගිහින් බලා ගන්න පුළුවන් මේකේ විස්තරත්. ඉතින් මේකත් ගොඩක් හොඳ project එකක් 2015 තමයි මේ project එක පටන් ගත්තේ. TNT. ඉතින් පුළුවන් ප්‍රමාණයක් invest කරන්න දැන්ට ඔයාලට ඩොලර් 100ක් invest කරොත් coins සාමාන්‍යයෙන් ගොඩක් ගන්න පුළුවන්. ඉතින් පුළුවන් amount එකක් Tamanda කැමති amount එකක් risk එකක් ගන්න පුළුවන් amount එකක්. එතකොට දැන්ට market එකේ rank එක තියෙන්නේ 174 වෙනි rank එක. අනිවාර්යයෙන් මේක top 100 වලට එන්න පුළුවන් coin එකක්. ඉතින් පුළුවන් තරම් මිලදී ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම හොඳම හොඳ project එකක් මේ TNT නැත්නම් TRN කියලා කියන්නේ. ඉතින් අපි දැන් coins වර්ග තුනක් කතා කරා. මේකේ මේ coin එක ගන්න පුළුවන් මේකත් Binance එකෙන්. Binance එක account එකක් නැත්නම් links දාලා තියෙනවා description එකේ. ඔයාලා ඒක link එකෙන් ගිහලා account එක හදලා BTC invest කරලා ඉවරලා deposit කරලා මේ price මේ වගේ මිලදී ගන්න. ඉතින් මේක තමයි තුන්වෙනි coin එක. අපි බලමු හතරවෙනි coin එක මොකද්ද කියලා. ඉතින් හතරවෙනියට අද දවසේදී කතා කරන්නේ මෙන්න මේ කියන coin එක. Credit Network. Repio Credit Network. ඉතින් මේකත් ගොඩක් හොඳ project එකක්. Market එකේ cryptocurrency වර්ග මේ වෙනකොට 2896ක් තියෙනවා. ඒ 2896න් මම මේ ඔයාලට කියන්නේ සම්භාවිතාවක් කියන්නේ 99%ක්ම සම්භාවිතාවක් තියෙන මෙන්න මේ කියන coins වර්ග පහ අනිවාර්යයෙන්ම එක coin එකක ඩොලර් 500ක් invest කරෝදින් ඩොලර් මිලියනයක් earn කිරීම හැකියාවක් තියෙනවා. ඩොලර් මිලියනයක් කියන්නේ කෝටි 17ක් 18ක් වගේ මුදලක්. ඉතින් ඒ නිසා මේක ගැන ඔයා තනියෙන් රිසර්ච් එකක් කරන්න ඔයාලට Google එක තියෙන සර්ච් කරලා මොකද්ද මේ coin එකකින් වෙන්නේ? එතකොට මොකද්ද මේ project එක කවුද කරන්නේ? හැම දෙයක් ගැනම ඔයා රිසර්ච් එකක් කරන්න බලන් ඔයාටම. ඉතින් මේකේ price එක ගැන දැන් 7-3ක් වගේ. ඉතින් මේකේ circulating supply එක 1 billion වලට ආසන්න මුදල් තියෙනවා. මේකේ short form එක තමයි RCN. ඉතින් මේකේ price එක ගියා කලින් 7.31කට දැන් යන්නේ 7-3කට වගේ මිලකට. ඉතින් ඔයාලට මේකෙත් මාකට් එකට ගියොත් මේකෙත් Binance එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ Bittrex එකෙන් ඒ වගේ තව ගොඩක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් තවත් අඩුවටම ගන්න පුළුවන් coin එකක් තමයි මේ Repio Credit Network කියලා කියනවා. සයිට් එක ගියොත් බලා ගන්න පුළුවන් මොකද්ද මේකෙන් වෙන්නේ. Frictionless Debt Market. ඉතින් RCN is an open global credit network that connect lenders, borrowers and loan organizations on the blockchain to create frictionless, transparent and borderless debt market. ඉතින් ණය මාකට් එකක් හදන එක තමයි මෙයාලගේ අරමුණ. ඉතින් මෙයාලගේ මේ blockchain එක මත මේ blockchain කියන එක මම ඔයාලට explain කරලා දෙනවා කලින් videos වලදී. ඒවා බලන්න ඔයාලට තේරෙන්න නැත්නම් blockchain කියන්නේ මොකක්ද කියලා. මම මේවා ගැන වැඩිපුරම කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ project ගැන මම ගොඩක් study කරලා තමයි ඔයාලට කියන්නේ. ඒ වගේම මේ දැනට මේ coins ගැන ගොඩක් මාකට් එකේ කතා වෙන දෙයක් තමයි මේ කියන coins ටික අනිවාර්යයෙන්ම අර මම කියපු ඩොලර් 500ක් වගේ මුදලක් invest කරොත් මේක coin එක එක coin එක අනිවාර්යයෙන්ම 1 million වගේ මුදලක් earn කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ වෙන්නේ මොකද්ද කියන දේ ඔයාලට බලා ගන්න පුළුවන් site එකට ගියොත්. ඉතින් මේක තමයි අපි කතා කරපු තුන්වෙනි හතරවෙනි coin එක. අපි දැන් යමු අද දවසේදී කතා කරන අවසාන coin එක වගේම තවත් ඩොලර් මිලියනක් earn කරන්න හැකියාවක් තියෙන coin එකක්. අපි බලමු මොකක්ද කියලා. ZRX. ඉතින් මේක තමයි ඊළඟ coin එක. මේක දැන් rank වෙලා තියෙනවා 42 වෙනි rank එක. මේ වගේම price එක කියන්නේ 721ක් වගේ මුදලකට. ඉතින් මේකෙත් 1 billion total supply එක, circulating supply එක million 600ක් වගේ තියෙනවා. ඉතින් ඔයාලට site එකට ගිහින් බලා ගන්න පුළුවන් මෙයාලා මොකද්ද කරන project එක. ඒ වගේම මොනවද දැන්ට කරලා තියෙන්නේ, කවුද කරන්නේ හැම දෙයක්ම. Power in decentralized exchange. Decentralized exchange වලට මෙයාලා help කරන එක තමයි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක coin එකක් කිව්වට මේක token එකක්. token එකයි coin එකයි අතර වෙනස මොකද්ද? මම ඒක ගැනත් ඔයාලට videos දාලා දෙනවා channel එකේ බලුවත් ඔයාලට හොයාගන්න පුළුවන්. token එකක් කියන්නේ
වෙනම බ්ලොක් චේන් එකක් මත හදපු කොයින් එකක් නෙමෙයි මේ තවත් දැනට එක්ස්ටිසිං තියෙන බ්ලොක් චේන් එකක් මත තියෙන කොයින් එකක් ඒ කියන්නේ ටෝකන් එකක් ඉතින් මේක ethereum බ්ලොක් චේන් එකේ තමයි මේ කොයින් එක ජෙනරේට් වෙන්නේ ඉතින් මේ වෙනකොට ටෝටල් ප්‍රොජෙක්ට්ස් 30ක් ට්‍රාන්සැක්ෂන් 713000ක් ඒ වගේම ටෝටල් වොලියුම් එක තියෙන 7 මිලියන 750ක් ඉතින් වගේ ගොඩක් දේවල් දෙන එකකින් වලට බලා ගන්න පුළුවන් තවත් විස්තර මේ සයිට් එකට ගියොත් ඉතින් why කියන පාට් එකත් ඇයි මේ කොයින් එක ඉන්වෙස්ට් කරන්න ඕනේ හැමදාම දැන් වලට බලා ගන්න පුළුවන් ඉතින් ZRX කියන කොයින් එක වලට පුළුවන් තරමක් ඉන්වෙස්ට් කරන්න ඉතින් මම නම් කියන්නේ හැම කොයින් එකම ඩොලර් 500 ගන්නත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් අය ඉන්නවා නම් ඩොලර් 10ක් 2000ක් වුණත් කමක් නැහැ මොකද මේකේ සම්භාවිතාවය 100ට 100ක්ම තියෙනවා වැඩි වීමේ price එක. ඉතින් ওই ටික තමයි අද දවසේදී මම කතා කරන්න යන coins ටික. පළවෙනි coin එක cryptarium, ඊට පස්සේ දෙවෙනි එක chainlink, ඊට පස්සේ තුන්වෙනි coin එක TNT coin එක, ඊට පස්සේ RCN coin එක, ඊට පස්සේ අපි කතා කරපු අවසාන කතා කරපු ZRX coin එක. ඉතින් මම ඔයාලට කලින් chart එකක් පෙන්නුවා මේ chart එක මේ අර කලින් halving එකට කලින් invest කරපු කෙනෙක් ලැබු profit එක invest කරා නම් ඔයාලට මෙන්න මේ profit එක ගන්න පුළුවන් කම තිබ්බා ඩොලර් 500ක් කියන්නේ අපි calculate කරලා බලමු ඔයාලට පැහැදිලි වෙන්නත් එක්ක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඩොලර් 500ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 90000ක් අපි හිතමු ලක්ෂයක් කියලා තවත් ඔය fee යනමන කැපෙනවත් එක්ක ලක්ෂයක් කියලා එතකොට රුපියල් ලක්ෂය invest කරලා ඩොලර් මිලියන 10ක් සාමාන්‍ය ඩොලර් මිලියනක් අපි දාලා බලමු ඩොලර් මිලියන 10ක් කියන්නේ ලංකාවේ මුදලින් අපි රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරා නම් ඒ කියපු කොයින් එකේ කෝටි කීයක්ද ඔයාලට කවුන්ට් කරගන්න පුළුවන්ද මේ ගාන මිලියන රුපියල් මිලියන 1811ක් ඊටත් වඩා මුදලක් ඔයාගේ account එකට දාගන්න තිබ්බා. ඔයා අර halving එකට කලින් අර කියපු cryptocurrency එක invest කරලා තිබ්බනම්. ඉතින් අපිට chance එක miss වුණා. ඉතින් ආයේ මේ අද කතා කරපු coins වල chance එක 2024 වෙනකන්වත් එන්නේ නැතිව. මොකද ආයේ halving එකක් කියන්නේ 2024 දී. ඉතින් 2020 දී යනවා halving එක. ඉතින් අනිවාර්යයෙන් මේක ready වෙන්න පුළුවන් තරම් ඉක්මනින් මේ කියපු coins වල invest කරන්න. ඉතින් invest කරලා return එකක් ගන්න. සාමාන්‍යයෙන් මිලියන රුපියල් මිලියන 1818ක් වාඩ earn කරගන්න. එමු නැත්නම් අපි නිකන් හිතමු අපි අර කලින් coin එකක් බැලුවා නේද අපි සාමාන්‍යයෙන් ඩොලර්ස් 350000ක් කියලා. සාමාන්‍ය ඩොලර්ස් 350000ක් කියන්නේ අපි ඒකත් count කරලා බලමු. ඩොලර් 350000ක් කියන්නේ සාමාන්‍යයෙන් ලංකා මුදලින් කෝටි 6ක් වගේ මුදලක්. ඉතින් ඔයාට කෝටි 6ක් වගේ මුදලක් ඔයා කරන job එකේ වර්ධවව කරන බිස්නස් එකේ මාසෙකට අපිට මුළු රුපියල් 50000ක් ඉතුරු කරනවා කියලා. 50000ක් ඉතුරු කරත් ඔයාට මෙන්න මේ කියන මුදල. ඔයාට මේ කියන කෝටි 6 ආ මාස 1200ක් ඔයාට යනවා. මාස 1200ක්. ඔයා මාස 1200 අවුරුදු ගානේ හදලා බලා ගන්න. ඔයාට කොච්චර වයසක් යනවද මේ කියපු ගාන රුපියල් 50000 ගානේ මාසෙට ඉතුරු කරත් ඔයාට මේ වගේ මුදලක් ඔයාගේ account එකට එකතු කර ගන්න කොච්චර කාලයක් යනවද මම මේ එකතු කරගෙන තියා ගන්නවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ මේ වගේ මුදලක් ඔයා එකතු කරත් ඔයා කරන job එකෙන් ඉතුරු කරලත් ඔයාට මෙන්න මේ මාසෙ 1200ක් යනවා ඉතින් මාසෙ 1200ක් කියන්නේ ඔයාට හිතා ගන්න පුළුවන් ඔයා ජීවිත කාලෙම වැඩ කරලා මැරලා වැඩ කරත් ඒත් ඔයාට කාලෙ මදි වෙන scene එකක් තියෙන ඉතින් ඔක තමයි தත්තේ cryptocurrency වල තියෙන වැදගත්කම පෙන්වන්න තමයි මට මේ ඕනකම වෙලා තිබෙදින් ඒ අද දවසේ කතා කරපු coins වර්ග කීපය ගැන නැවත වාරයක් වට තේරෙන්න නැත්නම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න ආයෙ මේ chance එක ආයෙ ඔයාලට කවදාවත් එන්න දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් විදියට ඩොලර්ස් 5ක් 10ක් වෙන්න පුළුවන්. ඩොලර්ස් 20ක් 30ක් වෙන්න පුළුවන්. සාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක් නම් ඩොලර්ස් 10ක් 2000ක් 3000ක් 4000ක් වෙන්න පුළුවන්. කැමති amount එකක් risk එකක් ගන්න පුළුවන් මුදලක් invest කරන්න. ඉතින් links දාලා දෙනවා description එකේ. කැමති කෙනෙක් ඉන්නවා නම් link click කරලා ගිහලා ඔයාලට account සදලා ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් cryptocurrency වර්ග පහක් ගන්න අද කතා කර අනිවාර්යයෙන්ම 99% ක සම්භාවිතාවක් තියෙනවා. නමුත් අර 100%ක් guarantee කරන්න මේක මෙහෙම වෙයි කියලා නමුත් මම හිතන විදිහට මට තේරෙන විදිහට මගේ experience එකත් එක්ක තමයි හැමදාම කියන්නේ සහ මාකට් එකේ යන දේවල් එක්ක. ඉතින්
බලලා පුළුවන් amount එකක් ඔයාලා invest කරලා ඔයාලගේ life එක වෙනස් කරගන්න කියන ඉල්ලීමත් එක්ක ඒ වගේම channel එක subscribe කරන්න ඔයාලා subscribe කරලා comment එකක් දාලා අනිවාර්යයෙන්ම මට support එකක් දෙන්න මොකද ඒක මට ගොඩක් වටිනවා මේ වගේ ඔයාලා දාන comment එක තමයි මට ගොඩක් motivate එක වෙන්නේ ඉතින් ඔයාලා බලලා නිකන් බලලා like එකක් අමු දාන්න අනිවාර්යයෙන්ම like එකක් කරලා තවත් යාළුවෝ කරලා බලන්න අනිවාර්යයෙන්ම video එක share කරන්න තමද කරන්නවා මොකද ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි මම ගොඩ ගියොත් ඇති ඉතින් එහෙම දන්නවා මොකද අපි එකතු වෙලා හැම කෙනෙක්ම මුල්ලිමේ පැත්තෙන් ඒ වගේම හැම පැත්තකම ගොඩ යමු ඉතින් ඒකේ නිලිමත් එක්ක අද දවසේදී කතා කරු මාතෘකාව ඉතාමත් වැදගත් තව කෙනු අනිවාර්යයෙන්ම යාළුවෝ කරලා බලන්න share කරන්න වාට මුදල් මිලදී ගැනීම හැකියාවක් තිබ්බේ නැතත් තව කෙනු කරලා බලන්න share කරන්න ඉතින් ඔයාලට මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත්ම වැදගත් කොහොත් යන කසිකබල් දේවල් නෙමෙයි අනිවාර්යයෙන් වැදගත්ම දේවල් වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම්, ඒ වගේම ක්‍රිප්ටෝ කරන්සිස්, network marketing, ඒ වගේම නොයෙකුත් අලුතෙන් එන තාක්ෂණික දේවල් ගැන බලා ගන්න පුළුවන්. ඉතින් දෙකටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අද දවසේදී මම කතා කරපු දේ නැවත වාරයක් වීඩියෝ එක බලන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න, ඒ වගේම පුළුවන් amount එකක් invest කරලා life එක financial freedom එක හදා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් තවත් වීඩියෝකින් ඉතාම ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙන අද වීඩියෝ එක සමුගන්නවා.